අත් ඒ වගේ සීන් නැති වෙන්නේ ඒක තනිය රැප් කරන සීන් හරි එතකොට issue SB happy new year merry christmas කියලා wish කරලා තිනවා ශනාල් අයියට මම wish කරනවා එයාගේ එයාගේ song එක ලස්සනයි ඒ වගේම dtap අයියලාගේ සින්දු ලස්සනයි දෙගොල්ලන්ටම තවත් ලස්සන සින්දු කරන්න ලැබෙන්න කියලා wish කරනවා ඉමල්ෂි මද්දුමගේ lovely hair with you මුර්ෂා thank you thank you හිරුෂි ගමාධිකාරි අපිට ෆන්කි ඩේට් ලාගේ බස් එකේ සින්දුවත් එක්ක ඩාන්ස් එකක් පුළුවන් නම් දෙන්න කියලා ඉල්ලලා තියෙනවා ඒ වගේම ඉෂු ෂෙනාල් අයියලාගේ ඩාන්ස් එක චුට්ටක් ඔතනම දාලා පෙන්නන්න කියලා තියෙනවා රයිට් කමෙන්ට් සෝ දුරකථන නැවතකුත් තියෙනවා කවුද අපිත් එක්ක එකතු වෙන අයබෝන් අයබෝන් කවුද හලෝ හලෝ කතා කරා ඔව් නම මොකද්ද කියන්න නම මොකද්ද ඔයාගේ දිමුතු කතා කරන්න ඔව් කාටද ඔයා කතා කරන්න ඕනේ නැද්ද ඇහෙන්නේ කාටද අපි ඇහෙන්නේ නැද්ද අපිව අපිට ඔයා පොඩ්ඩක් පැහැදිලි නැහැ නැවතත් දුරකටම අමුතුම ලබා ගන්න උත්සාහ කරන්න කැඩි ඇහෙන්නේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒතර එතකොට මේ එකම දැන් අපිට පොඩ්ඩක් කතා බහට යමු. ආදරය ගැන මේ පස් දෙනාට හිතන දේවල් අහලා තිනවා මේක. කොහෙන් පටන් ගමු? ආදරවන්තයාගෙන්. ආදරේ ඉතින් හොඳයි සැහැන්න මට හිතෙන හැම මිනිස්සෙක්ම ලබා ගන්න ඕන දෙයක්. ඉතින් ආදරය ලබනවා මම ඉතින් සැහැන්න සන්තෝෂයි. ඒක වෙනමම අමුතුම දෙයක් නේද නාලද මට හිතෙන්නේ. කියන්නේ දෙන්නෙක් එකතු වෙලා ඉතින් ඒක හරි ලස්සනයි මට හිතෙන්නේ. සෑහෙන ගොඩක් ෂෙයා කරගන්න දේවල් තියෙනවා. එකිනෙකාට රෙස්පෙක්ට් කරන්න ඉගෙන ගන්න තියෙනවා. අනිත් කෙනාගේ ස්පේස් එක දැනගන්න ඕනි. ඉතින් ඒ වගේ සෑහෙන ගොඩක් මුලින්ම ආදරේ කිව්වේ කොහොමද? ඔයා ද කිව්වේ? ආ වෙන්න ඇති මං හිතන්නේ මූණේ මූ පිනුම හැටින්නේ. ඕ මට හිතෙන්නේ මැසේජ් කළා. කෝල් කළා ඒ වගේ තමයි. කෝල් කළාද කළේ? ඔව් කෝල් කළා. හා කිව්වටක් ගාලා. හා කිව්වා. සාමාන්‍යයෙන් ආදරේ මේ දැන් ඔයා මේ දැන් ආදරේ ඉතින් පළවෙනි වතාව එකපාරක් කියලා මදිනේ. ඔක හැමදාම දිනපතා අප්ඩේට් කර කර යන්න එපා. පෙන්නන්න ඕනේ මං ආදරේ කියලා නේ. නැත්තම් ඔබ අමාරු. ඒ අප්ඩේට් කරන්නේ කොහොමද? නිකන් හිටපු ගමන් මොන වගේද? නිකන් සර්ප්‍රයිස් දෙනවද? කොහොමද මේක කරන්නේ? ඔව් ඒ වගේ වා තියෙනවා. ඉතින් සර්ප්‍රයිස් දෙනවා. ඉතින් අපි අර සිංගර් කෙනෙක් වුණාම තියෙන ඕන වෙලාවක සින්දුවක් කියලා පොඩ්ඩක් ෂේප් කරගන්න පුළුවන්. ඒ වගේ වා තියෙනවා. ගිටාර් එක අරන් පොඩ්ඩක් ෆෝන් එකෙන් සිං කරන්න පුළුවන්. ඒ වගේ වා කරනවා. එයා වෙනුවෙන් සින්දු ලියන්න පුළුවන් ඕන කරලා හදන්න පුළුවන්. ඒ වගේ අලුත් සින්දුවක් තමයි කොයි එකද? ඔය අතගෙන එක තමයි. නෝන මහත්තයාට නෝන මහත්තයා නෙමෙයි තාමනේ. තාමනේ වෙන්න. ඔව්. ඉක්මන්ටම නෝන මහත්තයා. රෙදි ආදරේ ගැන මොකද හිතන්නේ? බය වුණා. නම් බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි බලාපොරොත්තු නොවන ප්‍රහාරයක් අපි එල්ල කරනවා. නැත්නම් හරි උත්තර ගන්න බෑ. ආදරේ කියන්නේ සුන්දරයි. සුන්දර අත්දැකීමක්. ඒක කොහමද තේන්නේ? දෙමාපියන්ගේ ආදරේ කොහොමද සුන්දරයිනේ? ඈ? මුලින්ම කෙනෙකුට කොහොමද ආදරේ කිව්වේ? තාම නම් හම්බ වෙලා නැහැ මේකක්. කිව්වෙත් නැහැ කම නිකන්. තම ට්‍රයි කරේ නැහැ අපිට කියලා තියෙනවා කියලා ආරංචියක් ආවා කීපතාවක් අනිත් පැත්තේ රිටර්න් ප්‍රතිචාර ආවෙ නැති උනා ආවෙ නැති සින්නද නෑ එහෙම කියන්න තම අවස්ථාවක් හම්බුනේ අර මං කිව්වා විදියට තමයි ෂෙනා Facebook එකෙන්ද කියන්නේ ආදරේ කියලා කියන්නේ කිව්වේ කොහොමද කියලා අහන්නේ මේ ආදරේ ගැන මොකද හිතන්නේ නෑ අන්තරම හොඳ ඒක අමුතු ෆීල් එකක් හැමෝටම දැනෙන ෆීල් එකක් ඉතින් මේ වෙනස් ෆීල් එකක් කොහොමද ඔක කිව්වේ ඉස්සෙල්ලම කිව්වේ කියන්නේ ඉතින් කිව්වා ඉතින් අයම කියන විදිහට තමයි කිව්වේ කතා කරලා කිව්වද කොහොමද ප්‍රපෝස් කරුවේ ඔව් කතා කළා කෝල් එකක් දුන්නා ඔව් දැන් මෙහෙමයි වැඩේ මෙහෙමයි පොඩ්ඩක් අවුල් එකන යන්නේ ඉක්මනට අහා කියන්න කිව්වා ඔව් ඉක්මනට අහා කියන්න කිව්වා
එතකොට එක පාටම හොඳ නෑ නෑ එහෙම එක පාටම නෑ ඉතින් කොහේ ඉඳගෙනද කිව්වේ වැඩ කරන තැන මේ අශාන්තිගේ ස්ටුඩියෝ එක ඇතුළේ ඉඳන්ද නැත්නම් ගෙදර ගෙදර ඉඳලා ගෙදර හිටපු ගමන් පොඩ්ඩක් ඇඟ ෆිට් කරගෙන පොඩ්ඩක් සෑහෙන එළියෙනකන් හිතුවද මේක කියන එක ගැන එහෙම නේ හිතලා 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 දෙන්නම වැඩි කියලා කිව්වා එහෙම තමයි තරුදු වැඩි කල්පනා කරන්න දෙයක් නැහැ ඔය ගැන මොකද මාත් මෙහෙමවත් කරනවාද කියලා කල්පනා කරන්නේ මම කල්පනා කරේ මම කොහෙද පටන් ගන්නෙ කියලා මොකද ආදරය ගැන හිතන්නේ ආදරේ ඇත්තම සුන්දර අද්දගේ මම දැන් ඔයා ඇතුළු අපි හැමෝම මේ ආදරේ එක එක දිර ලබන්න පොඩි වාසනාවක් කරලා දෙනවා ගොඩක් අයගේ ආදරේ ලබන්න يعني සෑහෙන පිරිසකගේ මොකද කලාකාරෝ විදිහට එහෙම සහ ඔයා කතා කරන ආදරේ ගැන මේ හරි එක සුන්දර අද්දගීමක් හැමෝම විඳින්න ඕන අද්දගීමක් සහ හැමෝටම ලැබෙනවා ගොඩක් ඉතින් ලැබෙන දෙයක් නේ ඒක හරි ආදරේ යෝජනා කළම නේද මමද මට ඉස්කෝලේ දන් තිබ්බ ආපු යෝජනා මම කරපුවා මම කරපුවා ප්‍රතිචාර දැක්කෝයි ස්කෝලේ කාලෙම එකක් තිබ්බෝ මට ඒ දවස්වල Facebook කනම්ම තිබ්බේ නැහැනේ එතකොට ඊමේල් එකක් කරා ඉස්සර Yahoo එකේ යන්න පුළුවන් අර නිකන් සද්දේන නිකන් එක මැසේජස් වගේ ඒ වගේ එකකින් ආපු එකක් ඉතින් මම ඒකට රිප්ලයි කරා මම ඒක ස්කෝලේ කාලෙම නැතිලා ගියා එහෙම තමයි එහෙනම් දැන් කතා කරන්නේ නැද්ද නිකන් නෑ ඉතින් බෑ ඉතින් එහෙම මම මට ගෑල්ම ගොඩක් ඉත යාළු ඉන්නවා එහෙම ස්පෙෂල් කෙනෙක් තාම ඔයාගෙන මේ දවස්වල ඉතින් යනවා. දැන් ඔය ගොඩක් ගෑනු ළමයි යාළු ඉන්න හින්දාද හරියටම මේ කෙනෙක් වෙනුවෙන් වෙන් වෙන්න බැරි වෙලා තියෙන්නේ මේ. එහෙම නෑ. දැන් මගේ යාළු ළමයට තියෙන ස්පේස් එක දැන් මගේ යාළුවන්ට තියෙන ස්පේස් එක සහ මගේ කෙනෙක් කවදා හරි මගේ පාට්නර් වෙන කෙනාට තියෙන ස්පේස් එක වෙනස්නේ. ඉතින් ඒක අරගුල නිසා එහෙම එක්ක ගන්න. ඒක ස්පේස් එක නැති වෙයිද වගේ හිතුණාද නිකන් අනික් අයට තියෙන යාළු නේ. එහෙම ඉතින් හිතන දැන් ටිකක් එහෙම වයස දැන් ඕකේ නේ. මේගොල්ලන්ගේ කාලේ වගේ පුළුවන්. ඒ වගේ කාලේ වගේ පුළුවන්. දැන් ඉතින් පොඩ්ඩක්. පුෂාත්. කොණ්ඩේ හරි දැන් කොණ්ඩේ කතා ඉවරයි. දැන් මොකද හිතන්නේ ආදරේ ගැන? ආදරේ විද්වන්ගේ වගේ සුන්දරයි. අයගේ වගේ හැමෝටම ඉතින් හැම විදියටම ආදරේ ලැබෙනවා අම්මලා තාත්තලාගෙන්. හැමෝගෙන් තාත්තගෙන් හොඳටම ලැබුණා. ආදරේ සුන්දරයි ඉතින් හැම දෙයක් කාගෙන් හරි හම්බෙනවා. රයිට් මට කියන්නේ එතකොට දැන් එහෙම කියලා නැද්ද කාටවත්? හරි ගියා හෝ නොගියා ඇතිනේ මොකද තියෙන්නේ නැපයිනේ කියලා දිනා හරි ගියනේ තියෙන්නේ ඊමේල් එකකින්ද Facebook එකකින්ද නැත්නම් වෙනින් විදියකින්ද යාළුවෙක් හරහාද channel හරහා වගේ එහෙමද ෆෝන් නෙබෙක්ස් SMS එකකින් වගේ ෆෝන් ලාබ් ප්‍රතිකන්න වෙන්නේ live නෙවෙයිනේ ඔව් මොන වගේ උත්තරයක් දාවේ ප්‍රතිචාර ඔයාට ඔන්න ඔයා එක්කෙනෙක් හොයාගෙන මඩ කරදර කරන්න දෙන්නේ කිව්වද ඒක දැනුම් අහපුවත් පොසිටිව් පොසිටිව් එකක් ආව ආන්සර් එක පොසිටිව් පොසිටිව් ඒක කියන්නේ තියනවා ඉතින් තාත්තත් බලන් ඉන්න තාත්තත් බලන් ඉන්න ඒවා කියන්න බෑ අපි විරාමයක් ගමු අපි විරාමයක් ගමු ඔය අතගෙන නම්මා ඔබ ළඟට වෙනා සඳුති බෙන තුරා පරුමියන තුරා ඔබ ළඟට වෙනා ඔබ ළඟට වෙනා Ah
ළඟට වෙලා ඔබ ළඟට වෙලා සංසාරේ ඔබ මගේ වෙනවා මගේ මුතු හදේ නාතෙන් ගන්නවා සැහනදා මලගින් ඉන්නවා මයි ඔබ මගේ සැමනා ඔබ මගේ මයි ඔය අතගෙන ඉන්නම්මා ඔබ ළඟට වෙලා ඔය අතගෙන ඉන්නම්මා ඔබ ළඟට වෙලා සඳු තිබෙන තුරා අරුමියන තුරා ඔබ ළඟට වෙලා ඔබ ළඟට වෙලා ඔබ ළඟට වෙලා ඔබ ළඟට වෙලා right කවින්දු කවින්දු දික්කුඹුර අහනවා මේ විශ් කරලා තියෙනවා බෑන්ඩ්ස් එකටම අලුත් අවුරුද්දට ක්‍රිස්මස් එකටත් ඒකම අහනවා අලුත් අවුරුද්දේ මොන හද අලුතෙන් රිලීස් කරන්න යන සින්දු ගැන අලුත් අවුරුද්ද මොන හද අලුතෙන් රිලීස් කරන්න තියෙනවද සින්දු අපි සින්දු තුනක් ෆයිනලයිස් කරලා තියෙනවා රිලීස් වෙන්න එකක වීඩියෝ එකක් අපි වැඩ පටන් ගන්න ඉන්නවා ඉතින් ඒක තමයි අලුත් අවුරුද්දේ එන්න තියෙන්නේ අලුත් සින්දු එන්න තියෙනවා වීඩියෝස් උත් එන්න තියෙනවා ඔකල මොනවාද අලුත් අවුරුද්දේ රිලීස් කරන්න හිතාගෙන ඉන්නේ අලුතෙන් තියෙනවා නැත්නම් ඒක මේ අවුරුද්දේම රිලීස් කළා අද රිලීස් කළා ඉවර කරනවා එහෙම අලුත් අවුරුද්දටත් එක්ක අපි රිලීස් කරනවා මේ අවුරුද්දටත් එක්ක අද රිලීස් කරනවා දෙකම අලුතෙන් මුකුත් නැද්ද ඉතින් ඊට පස්සේ තව මොකක් හරි ප්ලෑන් කළාද ප්ලෑන් කළා තියෙන්නේ මේ එකත් දැන් මේ සින්දු අද රිලීස් කරනවා දෙරණෙන් ඉතින් ටික කාලයක් ගිහිල්ලා බලනවා ඉතින් කට්ටිය කමෙන්ට්ස් එක බලලා ඒ දාන්න අද රිලීස් කරන්න යන සින්දු ගැන පොඩ්ඩක් කියනද අපිට අලුත් අවුරුද්දට මේ අවුරුද්දට දෙකමනේ ඔය තියෙන්නේ නම බස් එකේ ඒකත් මේ තාත්තා වගේම ෆනී ලයින් එක යන song එකක් දැන්ටමත් YouTube වල හොඳටම hits හම්බෙලා දැන් නැගලා යනවා කියලා තේරෙනවා අද ඉතින් ඔයගොල්ලෝ බලන්න හම්බුවේ music online හදලා මාට දෙරණෙන් ඇයි දෙරණෙන් තමයි අපිට තාත්තත් මුලින්ම ප්‍රොමෝට් කරලා දුන්නේ හම්බෙලා අපි time full වෙනවා දෙරණට බලමු ඉතින් dance style එකක් තියෙනවා ඒකත් පුරුදු වෙලා ගිය පාර කරා වගේ covers දාන්න නේද අපිට බලන්න dance style එක ඒක මොකද්ද උලාලේ ඒක අපි නමත් දුන්නේ නැහැ කලින් නම් ඒක dance කියලා අපි දාලා දුන්නා මේකේ අපි සින්දුව දැන්නම් නැගලා යන්නේ උලාලේලා කියලා ඒක තමයි ඒක දාලා දාලා ලිබ්බ ලාලේලා යනවා දැන් ඉතින් මේ dance එකත් මම ගොඩක් වෙලාට හිතන්නේ උලාලේ dance වගේ ඇයි කියලා ඉතින් කට්ටිය නම් මන් දායි Facebook එකේ කට්ටිය ඉන්නවනේ ඊට පස්සේ එන මාර්ගෙන් පාවිච්චි කරන්න පුළුවන් ඔබට බාරයි නමත් දාන්න කියලා දාලා දෙන්න ඒක තමයි නමකුත් දාලා දෙන්න දැන් ඔයගොල්ලෝ funny පැත්තද ගොඩක් touch කරන්න හිතනින් දිගටම නෑ නෑ ඇත්තටම එහෙම නෑ මේ සීරියස් පැත්ත කරනවා මේ දැන් අපේ ගොඩක් නම හැදිලා තියෙන්නේ ගොඩක් ඒ පැත්තර ඒ කියන්නේ බෑන්ඩ් එකේ නමයි අද අපේ තාත්ත එක්ක හැදිච්ච නම අපේම කතාව තනි කර වෙනවා ඒක හිනායයි දැන් නෑ මේ කතාව මෙයා ලියන්න දුන්නාම එන බයෙන් දුන්නේ මොකද මෙයා ගොඩක් අපි ඒ කියන්නේ අපි දැන් ෆීල් එක අපේ තියෙන ටේස්ට් එක ගොඩක් ඒ පැත්තර ඒ කියන්නේ සිම්පල් ඇත්තටම සිම්පල් අද අපේ තාත්තයි දැන් බස් එක අපි රිලීස් කරන්න යන මාර සිම්පල් ඉතින් මේ සාමාන්‍ය හැමෝටම වෙන දේවල් ඉතින් ඒකින්ද සීරියස් එක කරන්න බලාපොරොත්තු වෙන ඒවත් පොඩ්ඩක් සිම්පල් විදිහට අන්තිමටමැදි සමහර මග ඇරෙන්නට ඇති එක වගේ දිවිචේව කියවන්න බැරුණා කරගෙන කරගෙන යනකොට හම්බෙනවා කිව්වේ උත්සාහය අතාරින්න එපා ඉදිරියට කමෙන්ට්ස් දාන්න අපි දැන් සමගින යන මොහොතයි දැන් උදා වෙලා තියෙන්නේ සමගින යන ඉස්සෙල්ලා ගීතයක් ගායනා කරනවා අපිට හැබැයි ෆැඩ්න වෙතින් තියෙන ටැග් දෙන්න සූදානම් මම වය කරලා තියෙනවා ඒක අපි අරගෙන යන්න අපි අරගෙන යන්න මම එන්න හදනවා මම වදිනවා ඒක හයි ටැගි පහ තියෙනවා යනකොට අරගෙන යන්න මතකයි
thank you. ඔයා අරගෙන යන්න බෑ අපි. මට නෑ මට නෑ මට නෑ මට නෑ. හයක් තියෙන්න ඕනේ. බයි. බයි. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතුලට ඩීටප්. Thank you. ඔයාලා thank you කියලා කියන දෙරන්ටම මට මියා chance එක දුන්නද? ඔයාලත් එක්ක funky dad එක ඔයාලා කොම අපේ බෑන්ඩ් එක හොඳ හොඳ කාලයක් ගත කරා අපි. Had a good time. Yeah. මතක් කරන්න ඕන ගොතට බ්ලේඩ් සංගීත කණ්ඩායම තමයි අද දවසෙත් සංගීතය සැපුවේ අපේ වැඩසටහන ආරම්භයේ සිටම. ගොතටුව බ්ලේඩ් thank you. මේ අලුත් අවුරුද්දේ අවසාන මේ අවුරුද්දේ අන්තිම වැඩසටහන. ඔව් හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා. කට්ටියටම ෆන්කිඩ් නාවද බෑන්ඩ් එක crew එක උඩ ඉන්න. අපේ ප්‍රේක්ෂකයන්ටත් අපි සුභ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා කරන්න ඕනේ. මොකද ආයි අලුත් ලබන්නා වූ අලුත් අවුරුද්ද ඇවිල්ලා ආයි පාරක් අපි wish කරන්න. ඉතින් බොහොම ස්තුතියි අපිත් wish කරන අතරම දෙරණට අපිත් එක්ක හැමදාම ඉන්නවට. ඒ වගේම නර්දයට ඩීර බෑන්ඩ් එක අපිත් first මේ අපිත් එක්ක කරේ ප්‍රෝග්‍රෑම් එක බෑන්ඩ් එක කට්ටියට. ඉතින් හැමෝටම wish කරනවා. ඉතින් අපේ සින්දුවත් අර රිලීස් වෙනවා. ඉතින් කමෙන්ට්ස් දෙන්න. ඉතින් අලුත් දේවල් ඉස්සරහට හැදෙයි හැමෝගෙම. ඉතින් අපි සමගින් යන්නට සූදානම් වෙන්නේ. අද හවස 4:00 මාට මියුසික් ඔන්ලයින් වලින් රිලීස් කරන්න නියමිත වීඩියෝ එකේ ගීතේ දැන් ගායනා කරන්න යන්නේ අපේ කට්ටිය. එවනම් සියලු දෙනාටම සුබ පතමින් අදට වැඩසටහන සමගින් යන්න යන්නේ මේ ගීත සමග. Sitting in a valley,